අභ්‍යාස පොත් තුනක් මිලදී ගන්න බැරිව එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු පාසල් යන්නේ නැති පුතක් අනුරාධපුර කටුකැලියාවෙන් වාර්තා වෙනවා. මේ දරුවන් තිදෙනාම අයත් වනුයේ කුවේණියගේ දරු පරම්පරාවේ වත්මන් පුරුකටයි. පොත් මිලදී ගැනීම කෙසේ වෙතත් හරියට කුසට එක වේලක කෑමක්වත් නැති මේ වගේ පවුල් මොන තරම් ඉන රටක්ද මේ. කෝලෙජිය අලයාපත්‍රි ඉස්කෝලෙට එහෙ යෙදෙන වැඩි හින්දා මාව මේ ඉස්කෝලෙට තමයි දැන් යන්නේ. මේ ඉස්කෝලෙට ගිය සතියේ තමයි මාව බාර දුන්නේ. දැන් සතියක් විතර ඉස්කෝලේ යන්න නැහැ. ඊයේ රාත අපි කෑවේ කොළ නිකම් මලවලා අල තම්බලා හොද්දක් හදලා. අද උදේට සම්බෝල තමයි වල කෑවේ. දවල්ට තාම නැහැ. අපේ තාත්තගේ බඩ උපේෂන් කරලා ඉන්නා ගොඩක් අමාරුයි අපිට. තඹ පණියට නැකම් කියන වන්නියේ ගමක ජීවත් වෙන වියපත් චරිතයක් වන කදිරා වේලාතගේ වල්ලිහානි මෙසේ හඬවති කළා. අද අපිට යන්නේ මන්නේ. මණ්ඩ කෑම නැ. බොණ්ඩ හරියට වතුර ටිකක් නැ. අද මේ දුක් විඳිනවා. මේ දරු පැටවුනුත් එක්ක මේ දරු පැටවු අද තාමත් නම් කොහොමද කොල්ලා කෑවා. රැට කන්න මේ දරු උන්ට නැ. මට කියන්න බෑ මගේ හිතේ හරි මගේ ඉන්දරක් කැවෙන්නම. ප්‍රදීපා ජයලත් කුමාරී කියා සිටියේ අක්මාවේ ශල්‍ය කර්මයක් නිසා තම පුරුෂයාට කිසිවක් කර කියා ගැනීමට බැරි බවයි. යමක් ඉල්ලා ගැනීමට අනුරාධපුරයට ගිය බවද ඇය පවසා සිටියා. දරුවන් තෙදෙනා පාසල් යැවීමට පෙරුණේ අභ්‍යාස පොත් තුනක හිඟකම හා ආහාර පාන නැතිකම නිසා බවයි ඇය කියා සිටියේ. කුඹුරක් නැති ලිඳක් නැති ජීවත් වෙන්න රැකියාවක් නැති වැසිකිළියක් නැති දරුවන් පාසල් යවා ගැනීමට එදිනෙදා වේල පිරිමසා ගන්න බැරි අඩුම තරමේ අභ්‍යාස පොත් තුනක්වත් ගන්න බැරි මේ අයට අස්වැසුමක් නැති බව ඔවුන් පවසනවා. මොනයි ඉස්කෝලේ යවා ගන්න හරි අමාරුයි. අපිට අස්වැසුමක් නැහැ. සමෘද්ධියක් නැහැ. කන්න පොන්න දෙයක් නැහැ. මේ යන්න අහිංසක අපිට පිටින්ම කියන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.